ඔන්නෑලුනේ ගොඩදාසෙන් ලස්සන වීඩියෝයක් අරන් ආවා. ඔන්න කාන්තාවන්ගේ කොණ්ඩෙ දික් කරගන්න. ඒගොල්ලෝ මහන්සිර හදාගන්න පුළුවන් තෙල් එකක්. අපි පාවිච්චි කරනවා එන්ඩු තෙල් පාවිච්චි කරනවා, විටමින් ඊ පාවිච්චි කරනවා, ඊට උළුහාල් පාවිච්චි කරනවා, කරපිංචා, ඊට බීලුණු. එතකොට ඊට පාවිච්චි කරන සෑවැන්දර මුල්. ඊට පස්සේ අපි පාවිච්චි කරන සුදු පොල් තෙල්. සුදු පොල් තෙල් හරි කෙදර හදාගන්න පොල් තෙල්ලක හින්දලා ගන්න පොල් තෙල්ලක් වඩාත් හොඳයි. ඊට පස්සේ ගන්නවා කී කිරිඳිය. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා ඔලිව් ඔයිල්. මෙන්න මේ වටේ තමයි පාවිච්චි කරන ආයිටම් ටික. ඔන්න දැන් අපි මුලින්ම මේකට දාගන්න සුදු පොල් තෙල්. සුදු පොල් තෙල් කාලා. සුදු පොල් තෙල් කාලා. දැසේ දාන එන්ඩු තෙල්. එන්ඩු තෙල් ඒකනොත් කාලයි. අපි සාමාන්‍ය ගින්දර ගොඩක් රත් කරගන්න සාමාන්‍ය සාමාන්‍ය මද ගින්නේ තියාගන්න අපි. මද ගින්නේ තියාගෙන එන්ඩු තෙල් ටික දාලා එන්ඩු තෙල් කාලයි. අපි සෑවැන්දර ගන්නවා. සෑවැන්දර ග්‍රෑම් 200ක් විතර. ඊට පස්සේ කී කිරින්දිය කී කිරින්දියත් ග්‍රෑම් 200ක් විතර. දැන් අපි තෙල් ටිකක් රත් වෙන්න දීලා පෙ උළුහාල් ටික දාගන්නවා. ටොට්ට රත් වෙච්ච උළුහාල් ටික දාගන්න අපි. මොකද පොඩ්ඩක් කලං කරගන්න තෙල් එක රත් වෙනකන්. සාමාන්‍යයෙන් රත්න වල පස්සේ ඊට අපි දාගන්න ඕනේ බීලුණු ටික. බීලුණු ගෙඩියක් පිළි දෙයක් කර දාගත්තාම හොඳට මැදි. අපි හැබැයි දැම්ම ඔලිව් ඔයිල් එක දාගන්න නෑ. මොකද ඒකේ තියෙන ගුණාත්මක භාවය නැති වෙනවා. ඒක අපි දාගන්නේ අපි තෙල් එක ගදලා විනාඩි 10කට කලින් බාගන්න. විනාඩි 10කට කලින් තමයි ඔලිව් ඔයිල් එක දාගන්නේ. ඔන්න අපිට දැන් හොඳට පේනවා තෙල් බූරු දාගෙන යනවා. ඒකෙන් අපි ලුණු ටික දාගමු එකට. ලුණු ටික දාලා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් සාමාන්‍ය පැහැයක් වගේ නිකන් වගේ පොඩ්ඩක් රත් කර ගන්නවා. ඊට පස්සේ අපි මේ තෙල් වල දාගන්නවා සෑවැන්දරා මුල් ටික දාගන්නවා. කී කී නීති දාගන්නවා. හොඳට ඒක තියෙන ගුණාත්මක භාවය තෙල් එකට එනකම් කලවම් කරගන්නවා අපි. ඒකටම කරපිංච ටිකක් අපි දැන් දා ගන්නවා. කරපිංච ග්‍රෑම් 100ක් විතර. ඔන්න දැන් ඊට සත්‍යකනේ. දැන් අපි ඔලිව් ඔයිල් එක දා ගන්නවා. ඔලිව් ඔයිල් එක දා ගන්න. ඔලිව් ඔයිල් මිලිලීටර් 500ක් වගේ. මොන දැන් කරපිංචා වල පාට සාමාන්‍ය පාට වෙනස් වුණාට පස්සේ තෙල් ඇතරත් වෙලා දැන් දැන් කිනිසිර තෙල් එක බා ගන්න තියෙන්නේ. අපි රත් වුණ තෙල් එකෙන් මේ බඩු ටික බා ගන්න. මේ වගේ පොඩි ස්ට්‍රේනර් එකක් ගන්න. ඒ කෝප්පයක් ගන්න. ඊට පස්සේ අපි තෙල්ලේ දාලා බෝතලෙට සෑවැන්දර මුල් ටිකුත් දාගන්න. සෑවැන්දර මුල් ටික දාලා ඒක තියාගන්න. ඒක දැම්ම සුවඳයි ඒතොර. කොහොමද මේ ටික පෙරෙන්න තියලා ඊට පස්සේ දාගන්න යුඩෙම් ටික. බෝතලෙට එක්කව කරගත්තාම ලේසි. මේ බෝතලෙටම යුඩෙම් ටිකත් මිරික කරගත්තනම් මේ විදියට ඊ විටමින් කරල් 30ක් ගන්න තියෙනවා. ඒ කරල් 30ම දාගන්න.